පාඩමේ සතිය අපි පරිසරය පාඩමේ කොටසක් ඉගෙනගෙන තියෙන්නේ ඔයාලා ජලය පාඩම නේද? එතකොට ජලයෙන් ලබා ගන්නා ක්‍රම අර අපි වීඩියෝ එකක් බැලුවා නේද? යාපනයේ පැත්තේ ජලය ලබා ගන්නා එක්තරා ක්‍රමයක් විශාල ලිංග වලින් නේ. ඔව් ඒකත් ඔයාලා වීඩියෝ එක බැලුවා. ආඩියාලිද? ආඩියාලිද? right ඒ ටික අපි ලිව්ව නේද ජලය ලබා ගන්නා විවිධ ක්‍රම අපි ලිව්වනේ මතකයි නේද ලිව්වා මොකක් පරිසරයේදී ආවෝ ලියලා තියෙන මෙන්න මේව ලියලා ඇති ඔයාලා ලින්ද ආඩියා ලින්ද වැව නේද අංග ඇල දොළ පීල්ල නේද ජල නලය නලලි ජල කරාමේ වර්ෂාව විවිධ ප්‍රදේශවල විවිධ විදියට තමයි මේ ජලය භාවිතා කරන්නේ ජලය ලබා ගැනීම සඳහා භාවිතා කරන ක්‍රම විවිධ විදියට තියෙනවා. ඒ කියන්නේ ජලය සපයා ගන්න ක්‍රම. ඔන්න අහගන්නකෝ. ඉතින් සමහරට ඔයාලගේ නිවස බැලුවත් මේක ඔයාලට අඳුරගන්න පුළුවන්. නේද? සමහර වෙලාවට ඔය උල්පත් වලින් එහෙම නැත්නම් ගලන දොළපාරක් හරස් කරලා නේද? අමුණක් බඳිනවා නැත්නම් වේලක් බඳිනවා. වේලක් බඳලා එතන වතුර පිරෙනවා ඊට පස්සේ. වතුර පිරුණාට පස්සේ අන්නේ ජලයෙන් තමයි ප්‍රයෝජන ගන්න. එහෙම නැත්නම් ටැංකියක් බඳිනවා. එතන ටැංකියක් බඳලා ජලය ලබා ගන්න. නේද? ඒකත් එක්තරා ක්‍රමයක්. ඒ පොඩි වැවක් වගේ තමයි නැත්නම් ටැංකියක් වගේ. කොන්ක්‍රීට් වලින් බඳින්න පුළුවන් නැත්නම් ගල් දාලා ඒ වගේ එකක් හදා ගන්න පුළුවන්. ඒක සමහර ප්‍රදේශවල ඒ විදිහට ජලය යොදා ගන්න. හොඳයි. එතකොට ඊට පස්සේ දැන් එහෙම ජලය පිරෙව්වට පස්සේ තමන්ගේ නිවසට වතුර ගන්නෙ කොහොමද? ටැංකියක්. ඒ ටැංකියේ ඒ එතන අපිට ජලය රැඳෙනවනේ ටැංකියේ. බටලෙන් දාලා. ඔව් බට දානවා. නේද? බට දානවා. එහෙම නැත්තම් මේ බාල්දියකින් ගන්නත් පුළුවන්. නේද? බාල්දියකින් මේ වතුර ගන්නත් පුළුවන්. හැබැයි ඒක ටිකක් අමාරුයි. නේද? එහෙම නැත්නම් බට දානවා ජල නේද? බට පහලට තමයි වතුර ගලාගෙන යන්නේ. එතකොට බටේ දැම්මට පස්සේ වතුර ගලාගෙන එනවා. එහෙම නැත්තම් මෝටරයක් දාන්නත් පුළුවන්. නේද? ඒතර මෝටරේ වාහනේ ඇදලා ගන්නවා. නේ? අර ලිඳකටත් දාන්නේ. ලිඳේ පහළ තිබෙන ජලය උඩට ඇදලා ගන්නෙ ජල මෝටරේකින්. නේද? මෝටරයක් හරහා ඔයාලගේ ටැංකියකට වතුර වැටෙනවා. මේ ටැංකියේ තමයි ටැංකියේ තියෙන උඩනේ නේද? උඩ තියෙන ටැංකිය. ඇයි උඩ තිබෙන්නේ? ජලය ගලාගෙන ඉන්නේ පහලට නිසා. තේරුණාද? එතකොට පහත තැනකින් උඩට ජලය යන්නේ කවදාවත්. ඒකට තමයි අර ලිදේ පහල තිබෙන වතුර උඩට ගන්න තමයි මෝටරයක් දාන්නේ නේද? ජල මෝටරයක්. ඒ කැරකෙනකොට ඒ වතුර උඩට එනවා. ඇවිල්ලා ටැංකියට පිරෙනවා. ටැංකියේ තිබෙන්නේ උඩ නිවසේ ඉහළ තැනක තියෙන. එතන ඉඳන් ඔයාලගේ කරාම වලට වතුර ගලාගෙන එනවා. නේද? එහෙම තමයි එකක් තමයි. එහෙම නැත්නම් ලිඳට බාල්දිය දාලා කප්පියකින් මෙහෙම අදින්නත් පුළුවන්. ඇදලා වතුර ගන්නත් පුළුවන්. ඒකත් එක්තරා ක්‍රමයක්. නේ? එහෙම නැත්නම් බාල්දිය මෙහෙම දාලත් ගන්න පුළුවන්. නේද? ඒකත් එක්තරා ක්‍රමයක්. හරි. ඔන්නේ ජලය ගන්නා විවිධ ක්‍රම ගෙවල් වලට. ඉතින් පුතේ මේ ජලයට කුණු වැටෙනවනේ මේ අපද්‍රව්‍ය වැටෙනවනේ සමහර ගස්වලින් කොළ වැටෙනවා නේද සත්තුන්ගේ එතන දුවනකොට ගල් වැටෙන්න පුළුවන් රොඩු වැටෙන්න පුළුවන්
එහෙම වුණොත් ඒ ජලය අපිට සිදු වෙනවනේ ඒක නිසා ජලයට අපද්‍රව්‍ය වැටීම වළක්වා ගන්න ලිඳට ඉහළින් එහෙම නැත්නම් ටැංකියට ඉහළින් නේද දැලක් හරි කරන්න පුළුවන් නැත්නම් කොන්ක්‍රීට් වලින් ආවරණයක් හදන්න පුළුවන් එතකොට ඒ වතුර පිරිසිදුව තියෙනවා නැත්නම් කුණු වැටුණාට පස්සේ අපිරිසිදු වෙනවා සමහර සත්තු පණින්නත් පුළුවන් නේද ගෙම්බා මීයා වගේ සත්තු පණින්න පුළුවන් නේද ඊට වඩා ලොකු සත්තු පණින්න පුළුවන් එතකොට ජලය අපවිත්‍ර වෙනවා ඒක නිසා තමයි කොන්ක්‍රීට් එකකින් හෝ දැලකින් ආවරණය කරන්නේ දැන් කඩෙන් ගන්නා ටැංකි නම් ඒව ආවරණය කරලමයි තියෙන්නේ ඒව ආවරණය කරන්න දෙයක් නැහැ නේද සමහර ගාන පුතේ ලිඳ දැන් ලිඳක් තියෙනවා නම් ඒ ලිඳට පොළොවේ මට්ටමට තිබුණොත් සමහර ලිඳට වැටෙන්න පුළුවන් නේද ඒක නිසා ලිඳ වටේට ආරක්ෂිත බැම්මක් තියෙන්න ඕනේ නේද ආරක්ෂිත බැම්මක් තියෙන්න ඕනේ එතකොට තමයි අපිට ආරක්ෂාව ලැබෙනව එතනින් නේ ඒක වාට තේරෙනවනේ දැන් මම පින්තූර වලින් පෙන්නුවොත් එහෙම දැන් අපිට මේ පොළොව මෙතන ලිඳක් කපන ඔයාලයි සාත්තල මාමලා එකතු වෙලා ලිඳක් කපන දැන් ලිඳේ වතුර තියෙන නේ දැන් ඔයාලා මෙතන ඇවිදගෙන ඉන්න දැන් මේ මේක මෙතන ආරක්ෂාවක් නැහැ නේ ඒක නිසා මොකද කරන්නේ මේක සමහරට මේ ලිඳ ඉහළට මෙහෙම බඳින්න පුළුවන් නේද ගඩොල් වලින් ඕ එතකොට ආරක්ෂාවක් තියෙනවා එහෙම නැත්නම් කොන්ක්‍රීට් එකක් දාලා වහන්න පුළුවන් එහෙම නැත්නම් දැලක් දාලා වහන්න පුළුවන් එතකොට වතුරත් ආරක්ෂා වෙනවා පිරිසිදු ජලය නේ ඒ වගේම මිනිසුන්ටත් ආරක්ෂා වෙන්න පුළුවන් එතකොට වැටෙන්නේ නැහැ නේද එහෙමත් කරන්න පුළුවන් අපි ජලය සපයා ගැනීමේදී හරි වැඩිපුර තිබෙන ජලය ඔයාලා ගෙදර වැඩිපුර ජලය ඉවතට ගෙන යන්නේ කොහොමද සමහර කාණු වලින් ඉවතට ගෙන යන්න පුළුවන් නේද නාන වතුර කුසී අම්මා පාවිච්චි කරන වතුර ඒව සමහර විට නිකාං අපදිනාට පුළුවන් එළියට වැටෙන්න නේද ඒ ජලය පුතේ නැවත ප්‍රයෝජනයට ගන්න පුළුවන්ද කියලා ඔයාලා කල්පනා කරන්න ඕන ඒ නාන වතුර සහාය ඔබේ පුළුවන් නේද පුළුවන් ඒ වතුර අපට පුළුවන්නේ එළවලු පාත්තියක් හරහා යවන්න නේද එහෙම නැත්නම් ඔය රාම්පේ නේ ඊට පස්සේ ඉතිසර සමාමතුර එකතු වුණාම එළවලු පැලෑටි මැරෙනවනේ ඔව් සබන් වතුර නම් හොඳ නෑ තමයි ඒක ඇත්ත නේද සබන් වතුර වෙනම යවන්න පුළුවන් ඔය සබන් වලින් හොදන ඒවා එහෙම නැත්නම් අර අපි නිකන් ගන්නා වතුර ඒවට වෙන වෙනම ඉතින් හදා ගන්න ඕනේ කොහොමවලමේ ගියොත් ඒ වතුරේ ප්‍රයෝජනයක් නැහැ නේද සබන් වැඩිපුර එන්නේ බාත්รูම් එකේ වතුරනේ එතකොට ඒ වතුර වෙනම යවන්න ඕනේ නේද කුස්සියේදී අපි වැඩිය සබන් පාවිච්චි කරන්නේ නැහැ ඒ නිසා ඒ වතුර වෙනම එහෙමත් ඉතින් ප්‍රයෝජනයට ගන්න පුළුවන් වෙනවා ඒවා බෙදා ගන්න ඕන අපි නේද ඔය ජලය හැදෙන ශාක වර්ග තියෙනවා ඔය මොනවද රාම්පේ වගේ ශාක නේද ජලය ආශ්‍රිත වෙන වැඩිපුර හැදෙන ජලය ඕන නේද තව තියෙනවා වතුර ඕන ශාක කංකු ඒ වගේ දේවල් ඒ පාත්ති හරහා අර ජලය යවන්න පුළුවන් ඕලි පහිලේ කොහොමද වගේ අන්න හරි එතකොට එතනිනුත් ප්‍රයෝජනයක් ලැබෙනවා අපිට කෑමට දේවල් ගන්න පුළුවන් නේද ඒකත් හොඳ ක්‍රමයක් නැවත ප්‍රයෝජනයට ගන්නවද දැන් පුතේ අපිට නම් අපේ ප්‍රදේශවල නම් ජලය ඕන තරම් තිබෙනවා නේද දැන් නිතරම වහිනවා ගම් වතුර අපිට ජලය කියන දේ එච්චර දැනෙන්නේ නැහැ නේද ප්‍රයෝජනය ඔව් හැබැයි මේ ලංකාවේ සමහර ප්‍රදේශ තියෙනවා ජලය නැති අවුරුද්දට එක කාලයකට විතරයි වහින්නේ. එතකොට ඒ ඇයට වතුර නැහැ. අන්න ඒ ඇයට නම් මේ පාඩම ඉතා වැදගත්. අපට මේ ක්‍රම ජලය නේද? ඕනතරම් වතුර තිබෙන නිසා අපට ගැටලුවක් නැහැ. නමුත් ඔයාලා දැනගන්න ඕන ඔය අනුරාධපුර, පොළොන්නරුව, යාපනය නේද? හම්බන්තොට, මොනරාගල වගේ ප්‍රදේශවල
ජලය කොළඹ ආදි. වරක් ඔව් කොළඹ ට්‍රාම් වතුර තියෙනවා නේද? අන්න ඒ අය සමහර වෙලාවට පුතේ මෙන්න මෙහෙම වැඩකුත් කරනවා. නේද? දැන් ඔය නිවස තියෙනවනේ. හම්බන් තොට පැත්ත ලොකු කලයක් හදලා තියෙනවා. ඒක තමයි මේ නිවසේ වහලට වැටෙන වතුර එකතු කරන්න මෙන්න මේ හරියේ නේද? අර වතුර වැටෙන හරියේ තියෙනවා විශාල කලයක්. එතකොට මේ මේ වහලට වැටෙන වතුර ඔක්කොම මේ කලයට වැටෙන්නේ. කලයේ වතුර පිරෙනවා. නේද? ඉතින් සමහර වෙලාවට මේ වතුර මිනිස්සු බොන්නත් ගන්නවා. නේද? නැති වුණාට පස්සේ. අර මේ මේක මේ කලය හදලා තියෙන්නේ අර වතුර පිරිසිදු කරගන්න තමයි එක හදලා තියෙන්නේ. දැල් දාලා මැටි වලින් එහෙම හදලා තියෙන විශේෂ ක්‍රමයකට. ඉතින් මෙතන ටැප් එකකුත් දාලා තියෙනවා. නේද? එළවලු වලට වගාවට ගන්න පුළුවන්. බොන්නත් ගන්න පුළුවන් උණු කරලා වගේ ගන්න පුළුවන්. ඉතින් අන්න ඒ ප්‍රදේශයේ වතුර නැති නිසායි. නේද? එහෙම නැත්නම් වගාවන් වලට විශාල ලින් හදනවා. විශාල ලින්. යකුතේ මේ අපේ ගෙදර තියෙන ලිඳ වගේ පොඩි එකක් නේ විශාල ලිඳක්. එතකොට ඒවයි වැහි වතුර එකතු වෙනවා. මේ බට දාලා වතුර ගන්න. ඒ වගේ ඉතින් ක්‍රම ගොඩාක් තියෙනවා. දැන් අර ආණ්ඩියා ලිඳ ඉතාම පොළව යටටම හදන ලිඳක්. ඉතින් ඒක මේ තියෙන යාපනය ප්‍රදේශවල නේද? ඉතින් එහෙම අමාරුවෙන් තමයි ඈ වතුර සොයා ගන්න. ඉතින් ඒ අමාරුවෙන් සොයා ගන්න වතුර අපි පාවිච්චි එකවරක් පාවිච්චි කරලා නේද? අපි වගේ අයින් කරොත් එහෙම එතන විනාශයක් නේද? අපරාධි. ඒ නිසා මේ මිනිස්සු දෙතුන් වතාව පාවිච්චි කරනවා. එකම ජලය දෙතුන් වතාව පාවිච්චි කරනවා. නේ? නාන වතුර ටික එළවලු පාත්ති වලට දානවා. නේද? කුස්සියේ පාවිච්චි කරන වතුර නේද? නැවත ප්‍රයෝජනෙට ගන්න. ඒ වගේ. හොඳයි. එහෙනම් එක් මම ඔයාලා දැනගන්න කිව්වේ අපි මේ පාඩමේ තිබෙන නිසා. රයිට්. එහෙනම් මෙන්න මෙහෙම දෙයක් මම ඔයාලට දෙන්නම් ක්‍රියාකාරකම්. අපි සරව ලියනොද? ඔලියා ගන්න. මගේ නිවසට එකද සේ මාතෘකාව? මාතෘකාවක් නෙමෙයි ක්‍රියාකාරකම. මගේ නිවසට ජලය ලබා ගන්න ආකාරය. තවත් ඉන්නද ලියා ගන්න ඕන? ඔව් ඔව්. කාරුඩේ මදල් ගන්න ඕන. ඔව් ඔව්. මගේ නිවසට ජලය ලබා ගන්න ආකාරය අඳින්න. ජලය ලබා නෙවෙයි අපි මෙතන ලියමු අපයා ගන්න. ජලය අපයා ගන්න. ජලය සපයා ගන්න. දිවසේ වැඩවලට ජලය අපයා ගන්නේ කොහොමද කියලා තමයි අඳින්න ඕන. සපයා එතකොට අඳින්නේ කොහොමද නේද? ලිඳ තිබෙන තැන හරි ටැංකිය තිබෙන තැන හරි අඳින්නේ. එතන ඉඳලා බට වලින් කොහොමද එන්නේ? කුස්සියට එන බටේ මොකද්ද නේද? ටැප් එකට යන බටේ කොහොමද? ටැංකිය තියෙන්නේ උඩද පහළද? අන්න ඒවා නේද කටු සටහනක් වගේ අඳින්න ඕනේ. ඒ එන බට නේද? වතුර එන බට. ඊට පස්සේ කුස්සියෙන් අයින් කරන වතුර කොහාටද යන්නේ? ඒ වගේ. එතකොට බලා ගන්න පුළුවන් ඔයාලා ජලය සපයා ගන්න විදිය. නේද? ඒක පොඩ්ඩක් කල්පනා කරලා අඳින්න ඕන. කොහොමද පොඩ්ඩක් ඒක නිරීක්ෂණය කරන්න ඕන ඔයාලා මුලින්ම. නේ? අම්මත් එක්ක හරි තාත්තත් එක්ක හරි ඒක බලන්න. බලලා නේද? සමහර විට ලිඳකින් ගන්නත් පුළුවන්. නේද? එතකොට අඳින්න වෙන්නේ ලිඳක්. නේ? ටැංකියකින් නල ජලය ගන්නව නම් දැන් නගරවල ජීවත් වෙන නම් ඔයාල විශාල මුළු නගරයටම තියෙන විශාල ටැංකියක්. ඒ ටැංකිය තමයි එතකොට වතුරේ. පැහැදිලිද? එහෙමත් පුළුවන්. තායිසේනා ඒකට ඉඳ තියන්න.
කොච්චර ලස්සනද නේද? ලස්සනයි නේ සර්. ඔව්.
ඒ ලංකාවේ දියයිනේ, ලංකාවේ තිබෙන දියයිනේ. මේකත් එහෙමයි. දුන් හිඳ දියයිනේ. සර්! දූලි ඇල්ලත් ඔය වගේ. ආහා. මෙන්න ජලය නේද සතුන්ටත් ප්‍රයෝජනවත් වෙනවා. සතුනුත් හරි කැමති ජලයට. නේද? ඒ සිසිල දෙනවා ජලය විසින් නේ. ආ. සතුන් ජලය බුණ දර්ශනය ලස්සනයිනේ. ඒසර් ජිරාෆ්ලානේ. ආ මේ තීත්‍රා. හයි මෙන්න මේ වගේ චිත්‍රයක් තමයි මම ඔයාලට අඳින්න කිව්වේ ආ. තේරොයි වගේ අඳින්නන්ද? ඔව් ඔයාලා ඇඳි මේ වගේද? ජලය නිසා පරිසරය අලංකාර වෙන හැටි. ජලය නැති වුණොත් මොකද වෙන්නේ මෙන්න? සත්තු මැරෙනවා, ගස් වැල් මැරෙනවා, මාළු මැරෙනවා. නේද? අපටත් අමාරුයි ගොවිතැන් පාළු වෙනවා. තේ වගාව විනාශ වෙනවා. නේද? පොළවේ ඉදි තැලෙනවා, අපිලෙඩ වෙනුත් එක්ක. ඒකනේ. ලොකු අපහසුතාවලට මූණ දෙන්න වෙනවා නේද? ගස් වැල් සත්තු මැරිලා ගියාට පස්සේ මේ බොන්න වතුර නැහැ. තනකොළයක්වත් නැහැ. මේ ජලය නැතුව සත්තු මැරිලා බොන්න. මේ ජලය සපයා ගන්න ක්‍රම ලිඳ. මෙන්න තියෙනවා ලිඳ කියන එක. මේ ලිඳට නම් ආරක්ෂිත බැම්මක් තියෙනවා නේද පුතේ? ආරක්ෂිත බැම්මක් තියෙන මේ ලිඳ. ඔයතර හැබැයි අර කප්පියක් තියෙන මේ දැක්කද මෙතන මේ කප්පිය? ඒ කප්පිය තියෙන්නේ ජලය ගන්න පහසු වෙන විදියටනේ. අදින්න තියෙන එතකොට උඩට. නැත්තම් අර නිකම් අදිනකොට අමාරුයි. ඔව් මේ වගේ ලිඳුත් තියෙනවා. ඒතර නාන්න එහෙම ගන්න පුළුවන් මේ වගේ ලිඳක් බලන්න. නේද? වැව. වැවේ අපිට නේද නාලා සතුටු වෙන්න පුළුවන්. පිනුම් ගහන්න පුළුවන් නේ. ඔව් ඇල. මෙන්න ඇල කියන්නේ මේ වගේ එකකට. ඇල. දොළ. මෙන්න දොළ. මෙන්න ඇල. මෙන්න දොළ. පීල. ජල පීල කියන්නේ මේ වගේ එකක්. මේ තියෙන පීලක්. ඔළුව ඇල්ලලා නාන්න තියෙන්නේ නේද? ආ මේ පීලක්. නලලින්ද. නලලින්ද. හරි මේ තියෙන පුතේ මේ අතීතයේදී ජලය පිරිසිදු කිරීමට මිනිස්සු යොදා ගනිපු ඇට වර්ගයක්. ඒ තමයි ඉංගිනි ඇට. ඉංගිනි ඇට තමයි මේ තියෙන්නේ මේ පැත්තෙන් තියෙන ඉංගිනි ඇට. ඉතින් ඉංගිනි ඇට ජලය මොකද ඒ ජලය පිරිසිදු වෙනවා. අතීතයේ යොදා ගනිපුයක් තමයි මේ නේද? ඒවා ගෑස් ක්‍රයිසිස් වලටත් හොඳයිලු. හැබැයි ඉංගිනියට ජලයට දැමීමෙන් ජලය පිරිසිදු කරගත්තා ඉස්සර කාලේ නේද? දැන් නම් ඒක කරන්නේ නැහැ. ඉස්සර කාලේ මේ තියෙන ඉංගිනියට. හරි එහෙම නැත්තම් දැන් අද අපි ක්ලෝරින් යොදා ගන්නවා නේද? ක්ලෝරින් දාලා ජලය පිරිසිදු කරගන්න පුළුවන්. මේ තියෙන ක්ලෝරින් ඔය අර දැන් අර පාරේ ලයින් එකෙන් වතුර එනවයි කිව්වේ. අන්න ඒ වගේ තැන් වලට පුතේ ගොඩක් වෙලාට ක්ලෝරින් යොදනවා. ක්ලෝරින් යොදා පිරිසිදු කරගන්න. අතේ අමුතු රසක් එනවා හැබැයි ක්ලෝරින් දැම්මට පස්සේ. ඒවා නේද රස වෙනස් වෙනවා ජලය. සුර වගේ හරියට. ඔව් ඔව්. හැබැයි ඉතින් අපි ජලයෙන් මේ නේද
ප්‍රවේශම් වෙන්නත් ඕන අනතුරු සිද්ධ වෙන්න පුළුවන් ඔයාලා පීනන්න බැරි වුණොත් නේ ජලයේ ගිලෙනවා right හොඳයි හරි එහෙනම් අපි ලියමු මාතෘකාව දැන් මේක හරියන්නේ ඔය ජලය පිරිසිදු කරගන්න ක්‍රම ජලය ජලය පිරිසිදු කරගන්න ක්‍රම ඉහත ඡේදය හොයා පරිදි ඉංජිනේරට දැමීම නිවා ගැනීම තග්ගල් නිය ගැනීම ගිනියට දැන්වීම අඟුරු ජලයට දැන්වීම දැන් ගිනියට ඔයාලා දැක්කනේ හැබැයි මේ ටිකම කරේ අතීතේ ඉඳලා මේ ක්‍රම එනවා අදත් කරනවා මේ රෙදි කඩකින් පෙරා ගන්නවා නේද උණු කරලා නිවා ගන්නවා අඟුරු ඉංගිනියට ඒවා අතීතේදී කරපු ක්‍රම පහ ක්ලෝරීන් දැමීම ක්ලෝරීන් දාන ඒක අතීතයේ කරපු ක්‍රමයක් නෙවෙයි වර්තමානයේ කරන එක හය ලියන්න ඔයාලා ජල ෆිල්ටර් මගින් ඒක මම බෝඩ් එකේ ලියන්නේ ෆිල්ටර් ලියන්න මෙහෙමයි හය ජල ෆිල්ටර් අර තියෙනව නේද කඩෙන් ගන්න ෆිල්ටර් කියලා අර ලොකු නේද ගල් එහෙම යොදාගෙන තියෙන අර හදලා තියෙන ලස්සන ජල ෆිල්ටර් ඒ වයිනුත් අපිට ජලය පිරිසිදු කරගන්න පුළුවන් ඒව සමහරට ඔයාලේ ගෙදරත් ඇති. එහෙම නැත්නම් දැකලා ඇති ඔයාලානේ. හොඳයි. අපේ පරිසරයේ පාඩම් පුතේ අපි මෙතනින් අවසන් කරනවා. ඔයාලට කරන්න පරිසරයේ ක්‍රියාකාරකමක් තියෙනවා මේ ඔයාලා හොයාගන්න ඕන ගෙදරදී මේක කරලා මට වීඩියෝ එකක් එවන්න ඕන. අනිවාර්යයෙන්ම එක ෆොටෝ එකක් හෝ එවන්න. මෙන්න මේ ටික හොයා ගන්නවොත් මම ක්‍රමේ එවන්නම් මේ ඔයාලට මම පින්තූරයක් එවන්නම් යෝගට් කෝප්ප 3ක් ඕන හොඳද යෝගට් කෝප්ප 3ක් ඕන ඊට වඩා තිබුණත් කමක් නැහැ ඒ වගේම වීදුරුවකුත් ඕන හරි ලේසියෙන් හොයා ගන්න පුළුවන් මම ඒක
නේද කියලා වනා ඒක හදන්න ඕනේ ජලය පිරිසිදු කරගන්න පොඩි ක්‍රියාකාරකමක් ඔයාලට කරන්න පුළුවන් එකක් ෆිල්ටරයක් හදනවා අනේ ජල ෆිල්ටරයක් පරිසරයේ පොතේ තියෙනවා ඔව් පරිසරයේ පොතේ තියෙනවා ඕනනම් දැමම හදන්න පුළුවන් මම එවන්නත් කලින් අ ඒක අනිවාර්යයෙන්ම හදන්න අපි දාන්න ඕනේ කියා දුන්නා මන්දේ